හනේ අද දින අපි කොමිසමට ආව තොරතුරු ගැනීමේ කොමිසමට ආවා අලි සබ්රි විදේශ අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය විසින් දිගින් දිගටම අලි සබ්රි අමාත්‍යවරයාගේ වියදම් පිළිබඳව තොරතුරු දැනීමේ පනතින් අපි කරපු ඉල්ලීම්ට පිළිතුරු දීමට අසමත් වීම නිසා සහ ප්‍රතික්ෂේප වීම නිසා විශේෂයෙන්ම මාර්තු මාසයේ 20 වෙනිදා අපි තොරතුරු දැනගැනීමේ පනත යටතේ විදේශ අමාත්‍යාංශයේ තොරතුරු දැනගැනීමේ නිලධාරිනිය වන කුමුදුනි අබේකෝන් මහත්මියට අපි බාර දුන්නා අලි සබ්රි අමාත්‍යවරයාගේ විදේශ ගමන් වියදම් පිළිබඳවත් ඔහුගේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ වියදම් පිළිබඳවත් අපිට විස්තර සපයන ලෙස තොරතුරු ගැනීමේ පනතට අනුව. නමුත් එතුමිය විසින් අප්‍රේල් මාසයේ 8 වෙනිදා අපිට ලිපියක් යොමු කරනවා මට විශේෂම සමගි දූෂණ විරෝධී බලවේගයට කුමුදිරි අපේකෝන් මහත්මිය කියනවා ඇයට තොරතුරු ලබා ගැනීමට කල්ගත වෙනවා. ඒ නිසා තව දින 21ක් අපිට දෙන්න. අපි ඒ දින 21ත් එතුමියට ලබා දෙනවා. දුන්නාම එතුමිය ඒ දින 21ෙදිත් ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නේ නැහැ. ඊට පස්සේ අපි මැයි මාසේ 20 වෙනිදා නැවතත් තොරතුරු දැනගැනීමේ නම් කළ නිලධාරණිය විදිහට විශේෂම ශිරෝමි ගුණසේකර මහත්මියට අපි ලිමියක් යොමු කරලා කියනවා අපිට මේ දින 21 ගිනුත් හම්බුනේ ඒ නිසා කරුණාකරලා තොරතුරු දෙන්න කියලා. එතුමියත් ඒ වගකීම් පැහැරහරනවා රාජ්‍ය නිලධාරණියක් විදිහට ඇය සතු බලතල ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා අද අපි කොමිසමට ආවා. අද වෙනකොට මාර්තු මාසේ අපි යොමු කළ මේ තොරතුරු ගැනීමේ පනතයට ඉල්ලීමට මේ දක්වා අගෝස්තු මාසේ දක්වා විදේශ අමාත්‍යාංශය අසමත් වෙලා තියෙනවා අපිට තොරතුරු. ඒ අනුව අපි කොමිසමට ආවා කොමසාරිස්තුමා මුණ ගැහෙන්න විශේෂයෙන්ම ඔවුන්ට තොරතුරු ගැනීමේ කොමිසමට කැඳවලා මේ පිළිබඳව විස්තර දෙන්න කියලා. ඒත් සාමාන්‍ය සිට මාස දෙකක් යනවා කිව්වා තුනක් අපි කිව්වා බෑ අපිට ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා අපිට මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්න කියලා අපි වෙනත් ලියුමකුත් බාර දුන්නා. අපි දන්නවා අලි සබ්රි අමාත්‍යවරයා විදේශ මේ රටේ මිනිස්සු අනේක දුක් විඳිනවා. රට බංකොලොත් වුණාට පස්සේ මේ රටේ මිනිස්සු දුක් විඳිද්දි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බදු පිට බදු මේ රටේ ජනතාවට පවරද්දි අමාත්‍යවරු සුඛිත මුඛිත වෙනවා. ඒ වගේම අලි සබ්රි ලෝකෙ පුරා යනවා. අලි සබ්රි මං හිතන්නේ ඊයේ ලංකාවට ආවේ ඊජිප්තු ඉඳන් මන් දන්නේ කොහේ ගියාද කියලා. එහෙම නැත්නම් ඊජිප්තු ගිහිල්ලා මොකද්ද මේ බලන්න තියෙන්නේ පිරමීඩ් බල ඊජිප්තු ගිහිල්ලා පිරමීඩ් බලන්න ගියාද කියලා. අපි දන්නේ ඊජිප්තු වුණා ඇමරිකාවෙන් අය අරන් ජීවත් වෙන්නේ. ඊජිප්තුෙන් ලංකාවට තෙල් ගන්න දෙයක්වත් නැහැ. අපි දන්නේ අලි සබ්රි කොහෙද යන්නේ කියලා. හැබැයි පවුල සමාජිය තරයි යනවා නියෝජ්‍යමත්තුමත් ලෝකෙ වටේ සවාරි යනවා. අමාත්‍යංශ ලේකම්තුමියත් අපිට ආරංචි දිය දරුවන්ගේ ශිෂ්‍යත් දරුවන්ගේ උපාධි උත්සව වලට පවා අමාත්‍යංශ සල්ලි වලින් සහභාගී වෙලා තියෙනවා කියලා. ඒ නිසා අලි සබ්රි අමාත්‍යවරයා විසින් මේ රටේ මහජන මුදල් අනවශ්‍ය ලෙස වියදම් කිරීම පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනතෙන් ඉල්ලද්දී එතුමාගේ නිලධාරිනුත් එතුමත් සත්භාවයෙන් තොර වැඩ කරන බවත් පේනවා නොසලිමත්ව වැඩ කරන බවත් පේනවා. ඒ නිසා අද කොමිසමට විතරයි අපිට යන්න තියෙන්නේ. අද අපි අවසාන වශයෙන් කොමිසමට ආවා. අපි විශ්වාස කරනවා කොමසාරිස්වරයා අභයරත්න හිටපු විනිසුරුවා ඔවුන්න වහාම මේ කොමිසමට කැඳවලා ප්‍රශ්න කරයි. මම විශ්වාස කරනවා මාස දෙක තුනවල් ගන්න එකක් නැහැ. එතුමා ලබන සතියෙම ගෙනෙයි. මොකද මේ රටේ විදේශ අමාත්‍යවරයා. එයා විදේශ ඇමති නෙමෙයි මට පේන විදිහට එයා විදේශගත ඇමති. ඕනෙ වෙලෙකින් විදේශගත වෙලා හදිස්සියේ ඔය පාර්ලිමේන්තුවට සතියක් එනවා. ඒ හැර එතුමාව දකින්න නැහැ. ඒ නිසා අපි මේ රටේ මහජනතාවගේ බදු මුදල් විනාශ කරන දේශපාලන අධිකාරියට විරුද්ධව අද අපි මේ ස්ථානට ආවා. අපි විශ්වාස කරනවා මේ අබේරත්න හිට විනිසුරුතුමා මේ කොමිසමේ සභාපතිවරයා විදිහට මේ රටේ බදු ගෙවන මේ බංකොලොත් එච්ච රටේ ඉන්න 120,000ක් වූ ජනතාවට සාධාරණ ඉෂ්ට කරයි. අලි සබ්රි අමාත්‍යවරයාගේ වියදම් මේ රටේ ජනතාවට ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා දැක බලා ගන්න අවස්ථාව ලබා දෙයි කියලා.